බින්දිය සිට ජීවිතයක් පටන් ගැනීම කොතරම් දුෂ්කරදයි සිතිනි දැන්නේ. ඒ කොතරම් දුෂ්කර වූද ඒ කල යුතුය. දෛවයේ හැම වෙලාවෙම මෙසේ කල්පනා කරමින් ඉන්නට කාලයක් දෙන්නේ නැත. ජීවිතයේ කරදර ඉන්නට පෙර කරදර බාර ගන්නට සූදානම් විය යුතුය. එකවර ලොකු දෙයකින් ජීවිතේ පටන් ගන්නට නොහැක. එහෙත් කුඩා තැනකින් හෝ ජීවිතේ පටන් ගත යුතුය. එක අතකට බෝඩිමක නවාතන් ගෙන ඇති ඵලයේ කුමද්ද සාගර සිටියේ. නිවසක ගොඩා අකුබිලක් වෙන කාමර කැලලක තවත් දෙතුන් දිනකු සමග රැයක් පහන් කර කිසිදු තේරුමක් නැත. නූරට ඈතින් හෝ ඇතුල් පාරක හෝ කුඩාගේ කැලලක් කුලියට ගන්නට පුළුවන් නම් යයි සාගර සිටුනි. ටවමින් ටිකක් ඈතර වන්නට එවැනි තැනක් ගන්නට මහ මුදලක් නොයනු ඇත. එවිට කරන අධ්‍යයක් එතනට වී කළ හැක. එහෙත් කරන්නේ කුමක්ද? මොනවා කළද ඒ කරන්නට වන්නේ තට්ට තනියම තමාටය. ජීවිතයට තනි අතේ මුහුණ දෙන්නට සාගරට බයක් නැත. සාගර වෙලාව බැලුවේ පාන්දර දෙක ලෙසෙහි සටහන්ව තිබුණි. ඔහු යලිත් පැමිණ සඳල්ලේ පුටින් ඉඳගත්තේ. ඔහුගේ සිතට පාන්දර හතරට පමණ පුංචි අදහසක් ආවේ. සාගර එහෙම මාලිගාව දෙස බලාගෙන මුන්නේ. ඔහුගේ දෙතුළ දර තුනිය සිනාවක් ඇඳුයි තිබුණි. ඔහු හිතේ ඇති වූ සතුටට මින් ගොස් කෝපියද්දයි බැලුවේ. එහි කෝපි කඳුලක්වත් තිබුණේ නැත. තවදුරටත් මෙතනට වී සිටිය යුතු නැතයි සාගර සිතුවේ. ඔහු එහෙමම නාන කාමරයට ගොස් නැවේ. පුරා රැයවල් දෙකක් මොහොතක්වත් නොනිදා පහන් කළද ඔහුට නිදිමතක් තිබුණේ නැත. එහෙ සාගර පැයක් පමණ වෙලාගෙන නිදි ප්‍රබව යන්නටම නැවේ. ඔහු ඇඳගත්තේ ප්‍රබෝධයෙනි. අලුත් කලිසමක් හා කමිසයක් ඇඳගත් සාගර සිරපු දිගද දමාගෙන කොණ්ඩේ පීරා ගත්තේ. සමහර විට අදරෑත් මෙහි ඉන්න වෙයි. කමක් නැහැ. සාගර සරමත් කමිසයක් නවා තබා ඔහුගේ කුලියට දී ලබාගත් මුදල් ටිකද සාක්කී දමා ගත්තේ. උදින්මය බැංකුවක ඉදිරි කිරීමේ ගිණුමක් පටන් ගෙන දැමී යුතේ. මං අදරෑත් ඉන්නවා. දැන් ටිකකට එළියට යනවා. සාගර හෝටලේ වූ පිළිගැනීමේ කවුන්ටරයට යතුරුදී මහා පාන්දර පාරට බැස්සේ. තාම හිරු එබින්නට හිතලාවත් නැත. එහෙත් පාන්දර සුළඟේ වූ උදෑසන ප්‍රබෝධයේ ඔහු මොහොතකට ප්‍රබෝධමත් කළේ. පැවරාම දිගේ ටික දුරක් ගිය කල මාලිගාවේ දොර මඩලාව හමු වෙයි. සාගර පාන්දරම මල් කඩේට පැමිණ තිබූ කුඩා සල්මල් වට්ටියක්ගෙන මාලිගාවට පූජා කළේ. මාලිගාවේ බිම දන ඔබා වැන්ද ඔහු සැහැල්ලු සිතින් දළදා වීදි දිගේ ආවේ. ඊයේ රාත්‍රියේ තමා දින්න අය ඔහුට සිතේ. ජීවිත ගැන සෑයාවක් වැනි බලාපොරොත්තුව දැන් ඔහුට ඇත. අද කරන්නට දහසක් වැඩ ඔහු දාගත්තේ. අද මුළු නුවර පුරාම රස්යාදු වන්නට සිදුවෙන බව ඔහු දනී. හේත්තේ ගැන දුකක් ඔහුට නැත. ජීවිතේ වෙනුවෙන් විඳින දුකත් සතුටක්. ඔහුට ඔහුගේ හිත කියන්නේ එහෙමය. පුරා දින දෙකක් බඩගිනි වුණු සාගර බේක් හවුස් හෝටලයට ගොඩවි ඉන්දියාප්ප ඇනවුම් කළේ. කිරි හොදි තින්දියාප්පත් පොල් සම්බෝලත් කන්නට ගනිද්දී ඔහුගේ බඩ පපුව දාගෙන මේ නැහැ සිහිවිය. එයා කන්නේ නැතුව ඇති. සාගර සිතේ දුකිනි. අමාරුවෙන් ඉන්දියාප්ප හතරක් පහක් කෑ ඔහු කිරිතේ එකක් ගෙන්නාගෙන බිව්වේ. දැන් සටන පටන් ගත යුතුය. සපුමලී කේටස්. ඔය නම සිතින් ප්‍රතිරාවය කළේ. අනාගතයේදී යම් දවසක මේ මුළු මහනුවරටම සාදවලට ආහාර සපයන ආහාර පාන සේවයක් පටන් ගන්නවයයි සාගර සිතාගත්තේ. ඒ අරමුණ කොතරම් දුරද? ඒ දුර යන්නට කොතරම් දුක් විඳිය යුතුද? අභියෝග වලට මුහුණ දිය යුතුද? ඒ කිසියක් කොල්ලා සිටියේ නැත. සපුමලි කේටස් යන නම ගැසු වෑන් රථ 3-4ක් හාෆ් පොඩි එල්ෆ් රථ 3-4ක්
දල්දා වීදී යටි නුවර වීදී යනවා ඔහුට මෙවී පෙන්නේ. එහෙත් එතරම් සිහිනයක් දකින්න ඔහුට අද රෑ මේ මහනුවර ගත කරන්නට පවා තැනක් නැත. තේ එකක් බොන්නට ගෙදරක් නැත. බත් කටක් දෙන්නට ගියක් නැත. මුළු මහනුවරටම ආහාර පාන සපයන්නට සිහින දකින්න කොල්ලාගේ වර්තමාන එමදුවේ. එහෙත් ඔහු ඒ සිහිනයට පුදුමාකාර ලෙස ආදරය කළේ. කෝකයන් හත් අට දෙනෙක් ලහි ලහියේ කෑම් පිසෙන තරමක් විශාල කුස්සියක් ඔහුට මැවී පෙන්නේ. සපුමලේ කේටස් ඇනුවෙන් ගැසූ සුදු නිල ඇඳුමක් ඇඳගෙන සාදවල ආහාර පාන පිළිගන්වන තමාගේම වයසේ කඩිසර කොල්ලෝ 10ක් 12ක් ඔහුට මැවී පෙනුනේ. එහෙ විවෘත කරන්නේ ඇගේ අතිනි. සාගරගේ දෙතුළ දොරට ලස්සන සිනහාවක් ආවේ. ඔහු බේක් හවුස් එකෙන් එළියට බැස්සේ ඒ සිනහව ලය මත තබාගෙන. සැබෑ නොවන්නේ නම් හීනයක් කොතරම් ලස්සනවද බලක් නැත. හීන ලස්සන ඒවා හීන ලෙසම දකිමින් රස විඳින විට නොවේ. ඒවා සැබෑ කරගන්නා විටය. සපුමලේ කේටස් හීනේ සැබෑ කරගන්නට පටන් ගති උත්තේ කොතනින්ද සාගර දැන උන්නේ. ඒ හීනේ සැබෑ කරගන්නට පටන් ගති උත්තේ හෙට සිට නොවේ, අද සිටයි. ඉස්සෙල්ලට අවමේ හොඳ තැන් දෙක තුනක් අල්ලලා රහට බත් පැකට් දෙන්න පටන් ගන්නවා. පස්සේ මගේම පොඩි වාහනයක බත් පැකට් විකුණනවා. එහෙම පටන් ගන්නවා. සාගර යටිනුවර වීදියේ දිගේ යමින් සිටියේ. හෝටල් වල පිසින අපිරිසුදු බත් කන්නට මිනිස්සු කොතරම් අකමැතිද සාගර දනී. එහෙත් වෙන කන්නට තැනක් නැති නිසා මිනිස්සු ඒ අපිරිසුදු බත් මුල් රැගෙන ගොස් කටවල් දෙක තුනක් අපුලින් විසි කරදී. ප්‍රේමරත්න හෝටලේදී බත්වලට පිසින්නට ගෙන්න මැල්ලුම් කවදාවත් සුද්ධ කරන්නේ නැත. මිටි පිටින් එහෙමම ලියයි. එළවලු පවා හරියට සුද්ධ කරන්නේ නැත. මේවා දුටු නිසාම සාගර කවදාවත් ප්‍රේමරත්න හෝටලින් තේකක්වත් බිව්වේ නැත. හෝටලේ බිල්ලියද්දී ප්‍රේමරත්න හෝටලයට පැමිණ බත් පැකට් හතර පහ රැගෙන ආයදස ඔහු බලවුන්නේ දුකෙනි. මිනිස්සු බඩගින්නට කන බත්පතට අරම අපරාධ කර මුදලාලි පුරවා ගන්නේ එසේ මෙසේ පහක් නොවේ. පොල් කිරි වෙනුවට වතුර වලට පිටි දිය කර පිසින කෑම වල ඇත්තේ මොන රහක්ද? වතුර වලට මිරිස් කුඩු දිය කර හදන මිරිස් මාළු වල ඇත්තේ කවර රහක්ද? එහෙම රටකට පිරිසිදු සිංහල රස ඇති බත් මුලක් දුනහොත් ඒ කවදාවත් ඉතුරු නොවන බව සාගර තනි. කවදාවත් ඒ දින බත්පතර වංචාවක් කරන්න නරකයි. මේක දලදා හාමුදුරන්ගේ රට. එයා කිව්වා හරි. මට කවදාරි හරියයි. ඒත් කවදාවත් වංචාවක් කරන්නේ නැහැ. එහෙම ලෝකෙ සතුටක් නැහැ. සාගර සිතුවේ එහෙමය. දරදා වඳින්නට මේ පින්බර පාන්දර මැද මහනුවර මාලිගාවට ආ ලක්ෂයක් දෙවිවරුන්ට ඔහුගේ පිරිසුදු හදවත නොපෙන්නායයි කොහොම කියන්නද? දැන් සියල්ලට පෙර නිස්කලංක තැනකින් ගේ කෑල්ලක් සොයාගත යුතුය. කාමර කෑලි දෙකක් තිබුණොත් වැඩේට හොඳටම ඇතියේ.